ලින්ක් සුදන්ත ආරක්ෂාකාරී පූර්ණ මුඛ සෞඛ්‍ය විශේෂඥයා. මේ වන විට රජයේ රෝහල්වල විශාල බෙහෙත් ප්‍රමාණයක් අඩුයි. වසරක් ඇතුළත වෛද්‍යවරු 700කට වැඩිය රට දාලා ගිහිල්ලා තියෙනවා. රෝගියෙකුට බෙහෙත් නැතුව ගහලා මරලා දාන තත්ත්වයකට පත් වෙනවා. මෙසේ තියෙද්දී සෞඛ්‍ය ඇමතුමා සහ රජයේ මුකුත් දන්නේ නැති විදිහට කටයුතු. මේ සම්බන්ධව දැනට අපි ක්‍රියාමාර්ග කීපයක් කරන් තියෙනවා. පාර්ලිමේන්තු විශ්වාස භංග යෝජනාවක් ගේනවා. මම හිතනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුත් විශාල පිරිසක් හෘද සාක්ෂියට එකඟව මේ විශ්වාස භංගට ඡන්දෙ දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. ආණ්ඩුව පිහිටවද්දී 157ක් තිබ්බා. විශේෂ සංසෝධන. ජනාධිපති පත් කරද්දී රනිල් වික්‍රමසිංහ මහත්මයා 134යි. මේකෙදී අපි කියනවා ඒක ඊට වැඩිය අපි අඩු කරනවා. කෙහෙලියට විද විශ්වාස භංගයක් ආවොත් අපි ඒකට කෙහෙලියට ආරක්ෂා කරනවා. දැන් පහුගිය කාලේ විච සිදුවීම ගත්තාම ඇමතිවරයාද අර පුංචි ළමයාගේ කිඩ්නි එක අයින් කරන එක කරන්නේ. බේත් මාත්‍රා දෙන එක ඇමතිවරයාද කියන්නේ. ඇමතිවරයා කරන්නේ වෛද්‍යවරු නිර්දේශ කරන බේත් රට කියන එක. ඒ බේත් පාවිච්චි කරනකොට ඒවා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇමතිවරයා නෙමෙයි වක් කියන්න ඕනේ විශේෂඥ වෛද්‍යවරු. ජනාධිපති වර්ණයේ ත්‍රිපත් කිරීම සඳහා ඔබතුමාලගේ ප්‍රබලයක් ඉන්නවද? අපිට හොයාගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත එහෙම සන්ධානයක් ගොඩනගන්නේ නැහැ කියලා පක්ෂයේ සභාපතිතුමා සහ මධ්‍යම කාර්ය සභාව ප්‍රකාශ කරලා තියෙනවා. ඉදිරියේදී වාමවාදී දේශප්‍රේමී ජාතිකවාදී සියලු බලවේග සමග දැවැන්ත පෙරමුණක් පොදු ජාතික වැඩපිළිවෙලකට එකතු වෙන්නට අපි කටයුතු කරමින් ඉන්නවා. නියමිත වශයෙන් මැතිවරණයක් පැවැත්විය යුතුයි. ඒ නිසා ලබන අවුරුද්දේ මැතිවරණ වර්ෂයක් බවට පත්වේවි. ජනාධිපතිවරණයෙන් පටන්ගෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පොදුවේ සියලු පක්ෂවල එකඟතාවයෙන් ඉදිරිපත් වෙනවා. විපක්ෂයේ කීප දෙනෙක් විතරක් වෙනත් අපේක්ෂකයන් එක්ක එකතු වෙලා වැඩ කරයි. හැබැයි විපක්ෂවල ඉන්න බොහෝ දෙනාත් දේශපාලනයේ අමතක කරලා රට දියුණු කරන්න ඕනේ කියන හැම දිනාම දැනට මේ වෙනුවෙන් එකතු වෙලා වැඩ කරන්න කැමැත්ත පළ කරලා ඉන්නවා.